சிரஸ் எஃப்எம் தர்மாசிரிய. நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ். நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ். நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ். பப்பஜ்ஜா படமம் ஞானம் நிப்பானம் ச விபஸ்ஸனா சப்பேபி குஸலா தம்மா நிக்கம்மந்தி பௌச்சதீதி. சத்தர்ம ஸ்ரவணா பிலாஷி வாசனாவந்த ஸ்ரத்தாவந்த காருணிக பிங்வத்னி, අදත් සිරස එෆ්එම් ධර්මාසනය තුළින් ඔබගේ ජීවිතය සුවපත් කරගන්නට තුන් ලෝකාග්‍ර වූ කාන්තිමත් ශාන්තිනායක දසබලධාරී ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් කොටසක් ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙන වෙලාව. අදත් සුපුරුදු පරිදි අපි දසපාරමිතා ධර්මයන්ගෙන් එක් පාරමිතාවක් වන නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව, එහෙම නැත්නම් එක්කම්ම පාරමිතාව පිළිබඳව ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව ධර්මකාරණා කීපයක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන වෙලාව. එනිසා පින්වතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දහම හරියට නිදසුනක් විදිහට ගත්තහම හරියට අපි කෑමට ගන්න අග්ගලාවක් වගේ. ඒ අග්ගලාව කොතනින් කෑල්ලක් කඩලා කෑවත් එක රසයක් තමයි අපිට දැනෙන්නේ. ඒ වගේම මහමුහුද වගේ බුදුරජාණන් වහන්සේගේ දහම, මහමුහුදේ කොතනින් වතුර ටිකක් ගත්තත් එකම ලවණ රසයක් දැනෙනවා. ඒ වගේම තමයි ඇඟේ තුවාල තියෙන කෙනෙක් මුහුදේ නාන්න ගියාම ඒ මුහුදේ නානකොට මුළු ඇඟම දැවිල්ල ගන්නවා. කෙලෙස් තියෙන කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධාමයට කන් දෙනකොට තමන්ගේ වැරදි, තමන්ගේ අඩුපාඩුකම් තමන්ටම පේන්න ගන්නවා. හැබැයි අමාරුවෙන් හරි මේ මිනිස්සයා මුහුදේ නැවොත් එයාගේ කෙලෙස් නැමැති තුවාල සුවපත් කරගන්නට පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියට කැඩපතක් වගේ තමන් කවුද කියලා තමන්ටම නිවැරදි ආකාරයට අවබෝධ කරගැනීමේ ශක්තිය බුදුරජාණන් වහන්සේගේ දහම තුල තියෙනවා. එනිසා අපි හැම කෙනෙක්ම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳ සිහියෙන් අට්ඨීකත්ව මානසිකත්ව සබ්බං චේතසෝ සමන්නාහරිත්ව ඕහිතසෝතෝ ධම්මං සුනාති කියන දහම් පාඨයට අනුව සිහියෙන් කල්පනාවෙන් දුර නොබලා, අවව වැස්ස පින්න නොබලා, කෑකෝ ගහන්නේ නැතුව, උඩ බිම වටපිට බලන්නේ නැතුව, එළඹ සිට සිහියෙන් ප්‍රඥාවෙන් යුක්තව මේ දහම් ශ්‍රවණය කරන්න ඕන. ඒ ධර්මය අවබෝධ කරගෙන සසර ගමන සුවපත් කරගැනීමේ බලාපොරොත්තුව පෙරදරි කරගෙන තමයි අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දහම ශ්‍රවණය කරන්නට ඕනේ. අපි දන්නවාද අපේ ධර්මදේශනාවේ මාතෘකාව තමයි නෙක්කම්ම පාරමිතාව. හොඳට හිතලා බලන්න මොකද්ද මේ නෙක්කම්ම කියලා කියන්නේ? නෛෂ්ක්‍රම නික්මීම. නික්මීම කියලා කියන්නේ අතහැර දෑම. මොන වලින් අතහැර දෑමද? මොනව අතහැර දෑමද? කාමයන් සහ භවයෙන් නික්ම වීම. අපි දන්නවා මේ කාම කියන එක ගත්තහම ඒ කාමය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි වස්තුකාම කියලා කියන්නේ. අනිත් එක තමයි ක්ලේශකාම කියලා කියන්නේ. එතකොට අපි හොඳට මතක තියාගන්න ඕනේ වස්තුකාමයන්ගෙන් වෙන් වෙනවා කියලා කියන්නේ මොකද්ද? අපි සමහර වෙලාවල් වලට පැවිදි භාවයට පත් වෙනවා. ඒ කියන්නේ ගිහි සැප අතහරින එකට කියනවා වස්තුකාමයන්ගෙන් වෙන් වෙනවා කියන එක. ක්ලේශකාමයන්ගෙන් වෙන් වෙනවා කියලා කියන්නේ මොකද්ද? නීවරණ ධර්මයන් යටපත් කරන එක. එහෙම නැත්නම් කාම භවයන්ගෙන් වෙන් වෙන එක. මොකද්ද කාම භවය කියලා කියන්නේ? කාම ලෝක 11ක් තියෙනවා. දිව්‍ය ලෝක 6, මනුෂ්‍ය ලෝකේ 4 5. මෙන්න මේ කාම භවයන්ගෙන් වෙන්වීමට අපි කියනවා මොකද්ද? ක්ලේශකාම කියලා.
එනිසා නෙක්කම්ම පාරමිතාවක් කියලා කියන්නේ මොකද්ද? ආංගේ කියන වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් වෙන්වීම. එතකොට අපි ධර්මදේශනාව ආරම්භයේදී මාත්‍රිකා ගාතාවක් ඉදිරිපත් කරන්නට යෙදුණා. ඒ ගාතාවේ සඳහන් වෙන්නේ නෙක්කම්ම කියලා කියන්නේ කුමක්ද? ඒකේ පළවෙනි එක තමයි පබ්බජ්ජා කියලා කියන්නේ. පබ්බජ්ජා කියලා කියන්නේ පැවිදි වීම. දෙක පඨමං ජහනං. පඨමං ජහනං කියලා කියන්නේ ප්‍රථම ධ්‍යානය. නිබ්බානං ච විපස්සනා. නිර්වාණයද විපස්සනා විදර්ශනා ඥානෙ. ඒ වගේම සබ්බේපි කුසල ධම්මා. සියලුම කුසල ධර්මයන් නෙක්කම්මන්ති පවුච්චති. නෙක්කම්ම පාරමිතා විදියට තමයි ධර්මයේ විස්තර වෙන්නේ. එතකොට අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ මේ මොකද්ද? නෛෂ්කම්ම, නික්මීම, අතහැරීම, නිදහස් වීම, බාහිර ලෝකයෙන් අයින් වීම, හිත නිදහස් කර ගැනීම වැඩපිළිවෙල ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිට උගන්වා දීලා තියෙනවා. ඒ නිසා මේ පැවිද්ද කියන එක හරියට හිස් අහසක් වගේ, හංසෙක් වගේ, කිසිම බරක් නැහැ. පියාපත් දෙකේ බර විතරයි තියෙන්නේ. ඒ නිසා ඒ පැවිදි ජීවිතයේ තියෙන සැපත අපි හැම වෙලාවකදීම අවබෝධ කරගන්නට ඕනේ. මිනිස්සෙක් ජීවත් වෙලා ඉන්නකොට ඒ පැවිදි ජීවිතයේ තියෙන සැපත. ඒ නිසා අපි හොඳටම අහලා තියෙනවා මේ රටපාල හාමුදුරන් වහන්සේට කෝරව්‍ය රජු ඉදිරිපත් කරන්නට දුණු කාරණා. කෙනෙක් ගිහි ජීවිතයක් අතහැරලා පැවිදි ජීවිතයට පත්වෙන්න ප්‍රධානම හේතු කාරණා තමයි, ඒකේ පළවෙනිම කාරණාව හැටියට සඳහන් කරන්නට යෙදුනේ ජරා පාරිපුඤ්ජය කියලා. ඒ කියන්නේ ජරාවට පත්වීම, වයෝවෘද භාවයට පත්වීම, ශරීරයේ වැහැරීම. දෙවෙනි කාරණාව තමයි ව්‍යාධි, ව්‍යාධි පාරිපුඤ්ජය කියලා කියන්නේ. ඒ කියන්නේ ලෙඩ රෝගවලට පත්වීම. මේ ජීවිතවලත් බොහෝ දුරට බොහෝ අය ගිහි ජීවිතය අතහැරලා පැවිදි ජීවිතයට එන්න ප්‍රධානම හේතුව තමයි මේ කාරණාව. ඒ වගේම භෝග පාරිපුඤ්ජය, ඒ කියන්නේ භෝග විනාශය. තමන්ට තියෙන මහ විශාල ධනෙ ධන විනාශ වීම, ධනෙ නැතිව යාම භෝග පාරිපුඤ්ජය. ඒ වගේම ඥාති වෙසන, ඥාති පාරිපුඤ්ජය. ඒ ඥාති පාරිපුඤ්ජය කියලා කියන්නේ නෑයන්ගෙන් පිරිහීම කියන මේ දේවල් අපිට අහිමි වෙන්න අපි සසර පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නවා. ඒ නිසා බුදුදහම කියලා කියන්නේ අපි හොඳට මතක තියාගන්න ඕනේ සියල්ලම අතින් අතහැරීම නෙමෙයි, සියල්ල හිතින් අතහැරීම. දැන් ගොඩාක් අය හොඳට බලන්න සමහර දේවල් හිතින් අල්ලගෙන අතින් අතහරිනවා. සමහර අය ඉන්නවා යතර අතින් යමක් අල්ලගෙන ඒ දේ හිතින් අතහැරලා දානවා. එනිසා බුදුදහමේ මුඛ්‍ය පරමාර්ථය, ඒකායන පරමාර්ථය තමයි මේ සසර ගමන සුවපත් කරගන්නට, මේ සසර ගමනින් එතර වීමට, නිදහස් පුද්ගලයෙක් බවට පත්වීම. එනිසා ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේගේ දහමේ අපේ හිතට, ඒ වගේම අපේ ඔළුවට දෙන එකම පණිවිඩය තමයි තමන් තනි පුද්ගලයෙක් බව අවබෝධ කරගන්න. තමන් තනියම තනි පුද්ගලයෙක්. දැන් බලන්න අපි ගොඩාක් දුරට ජීවිතේ ගත්තාම ජීවිතේ ගොඩාක් දෙනෙක් අල්ලගෙන තියෙනවා. ගොඩාක් දේවල් අල්ලගෙන තියෙනවා. මේ අල්ලගැනීමේදී අතහරින්න අමාරුම දේ තමයි පුද්ගලයා කියලා කියන්නේ. හොඳට බලන්න, කෙනෙක් මරුණට පස්සේ, දැන් අපි මේ කෙනා මරණයටපත් වුණාට පස්සේ හොඳට තමන්ගෙන් අහලා බලන්න, ඇත්තටම අපි අනන්නේ මෙයා මැරිච්චින්දද කියලා. දැන් කාගේ හරි මරණයක් ආරංචි වෙනවා අපිට. ආරංචි වුණ ගමන් තාම මරණේ ගෙනල්ලත් නැහැ ගෙදරට. අපි අරනවා, අයියෝ දාලා ගියා. තව ටිකක් ඉඳලා යන්න තිබ්බා. කවුද දැම්මට තේ හදලා දෙන්නේ? කවුද දැම්මට මේ වචන කියලා කතා කරන්නේ? දැන් මට කවුරුත් නැහැ. අපේ පස් දෙනෙක් හිටියා, දැන් හතරයි ඉන්නේ කියලා මේ මිනිසයා කෑ ගගහ අඬන. දැන් හොඳට කල්පනා කරලා බලන්න, අපි අඬන්නේ මොකක් නිසාද? අපිට තේ හදන්න කෙනෙක් නැති නිසා, ඒ නම කියලා කතා කරන්න කෙනෙක් නැති නිසා තමයි අපි බොහෝ දුරට අඬන්නේ, බැලපෙන්නේ, කම්පාවටපත් වෙන්නේ. ඒ නිසා ආන් ඒ වෙලාවේදී හොඳට හිතන්න, ඇයි මම මේ අඬන්නේ? ඇයි මම මේ වැළපෙන්නේ? ඊළඟට ඔහම අඬ අඬ ඉන්නකොට එක පාටම මృత ශරීරයේ ගෙදිට්ට ගේනවා.
ගෙදෙට්ට ගෙනාවට පස්සේ අපි ආයෙත් කෑ ගහනවා. ඔහොමද ගියේ එන්න කිව්වේ ඔහොමද? කිසිම කෙනෙකුට කිසිම කෙනෙකුගේ මරණයක් වෙනුවෙන් එක දිගට නොකඩවා අඬන්න බෑ. දැන් යා අයිනකට වෙලා මුල්ලකටලා වාඩි වෙලා පුටුවක් තියාගෙන ඇද ඇදා ඉන්නවා. ඔහොම ඉද්දි එක පාරට දුර ඉඳලා ඥාතිවරු පිරිසක් එනවා. ආපහු මෙහෙම පටන් ගන්නවා. අයියෝ දාලා ගියා කියලා. දැන් හොඳට බලන්න මේ මිනිස්සු අඬන්නේ මොකක් නිසාද? අර මිනිස්සයා මැරිච්ච නිසා නෙමේ, දුර ඉඳලා ඥාතිවරු වෙනකොට අපේ හිතේ තියෙන නැති දුකක් එන ඥාතීන්ට අපි පෙන්වන්න උත්සාහ කරනවා. දැන් සමහර විට මේක අපේ ජීවිතේට ලැබිච්ච දේවල්. ඒ නිසා මරණ ගෙවල් වලදී අඬන්නේ නැතුව බොහොම ශක්තිමත් වින්ද අපි පුරුදු වෙන්න ඕනේ. අඬන්නේ දුර්වල මනසක් තියන අය. ඒ කියන්නේ යාට නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව කියන එක පුරුදු වෙලා නැහැ, වඩලා නැහැ. ඒ නිසා අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ. අපි මුලදී සඳහන් කරා දානය කියන්නේ එලෝලු හොදි ව්‍යංජන වලින් පටන් ගත්ත එක අවසානයේ පුද්ගලයා අතහැරීම දක්වා අපි ඒක දිනු කරගන්නට උවමනා කරනවා. අපිට අතහැරින්න අමාරුම කෙනා තමයි පුද්ගලයා. ඒ නිසා ජීවිතේ පුද්ගලයා අතහැරින්න අපි හැම වෙලාවකදීම පුරුදු වෙන්නට ඕනේ, පුහුණු වෙන්නට ඕනේ පුද්ගලයා අතහැරගන්න එක. දැන් හොඳට බලන්න මේ මිනිස්සයා මෙහෙම අඬා ඉන්නකොට එක පාරටම මුත ශරීරයේ දැන් පෙට්ටිය වහලා එළියට ගන්න හදනකොට ආයිත් කලබලයක්. මහා සංඝරත්නයේ වැඩම කරනවා. ස්වාමින් වහන්සේලා වැඩම කරලා ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා කරනකොට බලන්න කිසි කෙනෙක් කනන් නැහැ. බොහෝම නිශ්ශබ්දව ඒක ධර්මපදයේ අහගෙන ඉන්නවා. දැන් බලන්න ස්වාමින් වහන්සේලා බණ කියලා ඉවරුණාට පස්සේ කවුරු හරි කෙනෙක් ওই මල ගෙවල්වල හොඳ ලස්සනට තාලෙට ඇදලා කවියක් කියනවා. කියපුව ගමන් ආපහු මෙහෙන් හෝන් එක ගහනවාගේ පටන් ගන්නවා. අයියෝ ඇත්ත තමයි දාලා ගියා කියලා. දැන් අර කවියේ තාලෙට අඬලා තියෙනවා. ඒ නිසා ඔයත් අද ඉඳලා දැන් කෙනෙක් මැරුණාම අපිට මේව මතක් වෙන්න පුළුවන්. ආ මේ අඬන්නේ නම කියන්න කෙනෙක් නැතිද? තේ හදන්න කෙනෙක් නැද්ද? ආ මේ අඬන්නේ ඥාති උරු වෙන තැන. ආ මේ අඬන්නේ කවි කියන තැන. හොඳට හිතලා යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව සියල්ල නැති වෙන බව අවබෝධ කරගෙන ජීවිතයක් ගොඩනගන්න උත්සාහ කරන්න. ඒක තමයි නිදහස් ජීවිතයේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ නිසා දුර්වල මනසක් තියෙන කෙනෙක් කරනවා. හිතන්නකෝ දැන් අම්මා කෙනෙකුට දරුවෝ 10 දෙනෙක් ඉන්නවා. අම්මා මැරුණට පස්සේ අර දරුවෝ 10 දෙනාගෙන් 9 දෙනෙක් මාඬනවා, පෙරලි පෙරලි අඬනවා, කෑ ගහනවා. එක දරුවෙක් කනන්නේ. ඒ දරුවෝ හොඳ ප්‍රඥාවෙන් හොඳ අවබෝධයෙන් මලගෙදර වැඩ කරනවා. ඔයත්තන්ට මොකද හිතෙන්නේ? අර මලගෙදරට ආපු මිනිස්සු බනින්නේ කාටද? අඬන්නේ නැති ළමයටද, අඬන ළමයි 9 දෙනාට? ඔක්කෝම් බයින් යර ළමයා කිසිම ගානකට නැහැ, කිසි කමකට නැහැ, අම්මට කිසිම ආදරයක් නැහැ. බලන්නකෝ අර අඬන ළමයි ටික හරිම රත්තරන්. ඈ 1000කින් හොයාගන්න බෑ. බොහොම හොඳ ළමයි කියලා මලගෙදරට එන මිනිස්සුත් අඬන කෙනාව වර්ණනා කරනවා. ඒ නිසා අර දරුවා හිතනවා අරයත් අඬනවා, මෙයත් අඬනවා, මාත් අඬනවා කියලා. සමහර මලගෙවල් වල නයි ඔක්කෝම සාලට ඇවිල්ලා තරඟෙට අඬනවා. අරයට වැඩිය මම අඬන්න ඕනේ, මට වැඩිය අපි අඬලා පෙන්නන්න ඕනේ, අපිටයි මෙයා සම්බන්ධ. සමහර මලගෙවල් බලන්න, සමහරු කියනවා අපි මලගෙ ඉහලින් ජයට ගත්තා. ඔයත් හිතන්න එපා, අද කාලේ මගුල් ගෙවල් විතරක් නෙමේ ජයට ගන්නෙ. සමහර මලගෙවලුත් තියෙනවා ජයට ගන්නවා. කෙනෙක් මැරුණාම පාරවල් බ්ලොක් කරලා වාහන නවත්තලා බැනර් දාලා කොඩි දාලා ගන්නව පෙට්ටිය කරට යනව මහපාරේ. අර වැඩ ඇරිලා යන මනුස්සයට යන්න විදිහක් නැහැ. ලෙඩෙක් නම් ඒ ලෙඩා එතනම පාරේ මැරෙනව අර මනුස්සයා හින්දා. පාර බ්ලොක් වෙනවා. සමහර මිනිස්සෙක් මැරුණාම මේ මලගෙවල් රකින්නත් පත්තු කරනවා. යාන්තම් ඇති මැරුණේ. බොහොම හොඳයි. අද ඉඳලා හරි නිදහසේ ඉන්න පුළුවන් වෙන්නද කියලා රකින්නත් පත්තු කරනවා. දැන් බලන්න හොඳට අපි ළඟ තියෙන පුහුමාන්නේ ජීවිතේ. කෙනෙක් මැරුණට පස්සේ මේ මැරිච්ච මනුස්සයා දන්නේ නැහැ එයාගේ ශරීරයට කරන දේවල් මොනවද කියලාවත් දන්නේ නැහැ. හැබැයි මහා ඉහෙලි, මහා විශාලෙට, මහා අවමංගල්‍ය පුණ්‍යෝත්සව, අවමංගල්‍ය කටයුතු මහා ඉහෙලින් ලක්ෂ ගණන් වේදන් කරලා අපි මැරුණට පස්සේ කරනවා. ඒ සියලුම සැලකිලි සත්කාර සම්මාන මනුෂ්‍යෙක් පණ පිටින් ඉන්නකොට කරන්න අපි හැම කෙනෙක්ම පුරුදු වෙන්නේ. සමහර වෙලාවෙදි බලන සමහර මිනිස්සු ජීවත් වෙනකොට ෆෑන් එකක්වත් දාගෙන නෙමෙයි ජීවත් වෙන්නේ. මේ මිනිස්සු මදුරුව කකා, කටින් පිඹ පිඹ, පොතක් අරගෙන අතින් පවංග ගහ, නාන්නෙත් නැ ගඳ ගහ ජීවත් වෙනවා. හොඳට බලන්නේ මිනිස්සයා මැරුණට පස්සේ
සමහර මරලගේවල් වල මරණයට ෆෑන් එකකුත් දානවා. ඒ මදුවට මැරිච්ච මිනිස්සයර සෙන්ට් කුප්පියක් ගෙනලා හැම වෙලේම අර අතින් ගහනවා සෙන්ට් එක. මරණේ වටේට මල් තියනවා. පෙට්ටිය වටේට ලයිට් දානවා. උඩු වියම් බඳිනවා. කාටද? මැරිච්ච මృత ශරීරයකට. ගොඩාක් වියදම්, ගොඩාක් සල්ලි. අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නකොට මුළු කාමරේම මලින් සරසනද. හොඳට සුවඳ විලවුම් තියෙනවා නම් අම්මගේ ඇඟේ ගල්වල ගාවල නාවල පිරිසිදු සියලු හොඳ ෆෑන් එකක් දාලා හොඳට සැපසේ ඒ අයට ජීවත් වෙන්න ඉඩ හරින්න. මරුණට පස්සේ ඒ ශරීරයට අනවශ්‍ය සත්කාර සම්මාන අවශ්‍ය කරන්නේ නැහැ. මොකද හේතුව අපි සාමාන්‍ය මිනිස්සු. අපි බුදුවරු නෙමෙයි. අපි පසේ බුදුවරුත් නෙමෙයි. අපි මහා රහතන් වහන්සේලත් නෙමෙයි. අපි සාමාන්‍ය මිනිස්සු. ලැබිච්ච සාමාන්‍ය ශරීරයට අපිට පුළුවන් විදිහට ගෞරව සත්කාර සම්මාන දක්වලා ඒ වැඩ කටයුතු ඉවර කරලා දාන්න. ඒක තමයි අතහැරීම කියලා කියන්නේ. දැන් බලන්න සමහර අය මරණයටපත් වෙලා සමහරු 7 දවසේ 3 මාසේ අවුරුද්ද වෙනකන් අඬනවා. අවුරුද්දේ දාන දෙනකොට පැන් වඩවඩ අඬ අඬ පැන් වඩවඩ අඬනවා. සමහරු අඬ අඬ අඬන ගමන් පැන් වඩනවා. එතකොට යාගේ ඔළුවේ තාම තියෙන තාමත් තාත්තා මැරිලා තාමත් වලේ ඒ නමින්ම ඒ හැඩෙන්න ඒ පාටින්ම තාමත් තාත්තා වලේ ඉන්නවා කියන සංඥාව තමයි යට එන්නේ. හොඳට බලන්න. ඒ නමින් ඒ හැඩෙන් ඒ පාටින් තාත්තෙක් ඉන්නවද? ඒ තාත්තා තවත් අම්මා කෙනෙකුගේ මව් කුස තුලට රිංගගෙන තවත් පුංචි දරුවෙක් වෙලා නේද කලලයක් වෙලා මව් කුස තුල වරදෙන එන ඕකනු දත් අපි තාත්තා නැති වෙලා අවුරුද්දයි 7 දවසයි 3 මාසයි අවුරුදු 5යි. හැබැයි තාත්තා බිහි වෙලා පුංචි දරුවෙක් වෙලා කොහෙරි සෙල්ලම් කර කර ඉන්නවා. වැත්ත හොඳට හිතලා බලන්න මේවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි නිවැරදි තැනින් නිවැරදි පිළිවෙලට නිවැරදි ක්‍රමයට අවබෝධ කරගන්නට උවමනා කරනවා. ඒ නිසා මේ නෛෂ්කම්ම පාරමිතාව කියලා කියන්නේ අපේ ජීවිතයේ මේ කාමයන්ගෙන් වෙන් වෙන්න ඕනේ. මොනවද මේ කාමයන් කියලා කියන්නේ? දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වලා දීලා තියෙනවා කාමය කියලා කියන්නේ මොකද්ද? අට්ටි කංක ලූපමා කාම. කාමය කියලා කියන්නේ හරියට ඇට සැකිල්ලක් වගේ. දැන් හොඳට බලන්න මේ ඇට සැකිල්ලක් ගත්තට පස්සේ ඒකේ කිසිම දෙයක් අපිට ගන්න කියලා දෙයක් නෑ. මහා හිස් භාවයක් තියෙන්නේ ඒකේ. ඒකේ මහා නිසරු භාවයක් තියෙන්නේ ඒකේ. ඒ ඇට සැකිල්ල අපි මොකද කරන්නේ? මස් වලින් පුරෝලා ලස්සන කරලා පාට කරලා සුවඳ ගල්වලා හැඩ වැඩ කරලා අඩු තැන් පුරවල වැඩි තැන් අඩු කරලා බොහොම ලස්සනට තියාගෙන ඉන්නවා. හැබැයි ඒකේ තියෙන සැබෑම කිසිම ප්‍රයෝජනයකට ගන්න බැරි ඇට සැකිල්ලක ස්වභාවය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට මේ කාමය කියලා කියන්නේ ඇට සැකිල්ලක් වගේ. දැන් අපි දන්නවා ලොයඩ් සංගරාවේ කවියක් තියෙනවා මස්ලේ නැති ඇට බලුලෙව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ. දැන් බලන්න අර බල්ලෙකුට ඇට කටුවක් කම්මුණාට පස්සේ සතෙකුගේ අර බල්ලා මොකද කරන්නේ? දුවලා ගිහිල්ලා ඒ ඇට කටුව අරගෙන කනවා. හොඳට කනවා, හප හප කනවා. හැබැයි කවදාවත් මේ ඇට කටුව එයාට කාලෙ ඉවර කරන්න බෑ. ඒ ඇට කටුවේ කිසිම රසක් නෑ. ඒ ඇට කටුවේ හයියට අර බල්ලාගේ දත් මුල් වලින් ලේ ගලන්න ගන්නවා. ඒ ලේ රස බල්ලටම හැපෙනවා. බල්ලගෙම කටේ තියෙන ලේ බල්ලටම හැපෙනවා. බල්ලට හිතෙනවා එතකොට මේ ඇටකට හරිම රසයි. තාම මස් රසයි. තාම ලේ රසයි. හැබැයි බල්ලා කාලා තියෙන්නේ, ගිලලා තියෙන්නේ තමන්ගෙම ලේ බව එයා දන්නේ නැහැ. කාමයෙන්ුත් හරියට ඒ වගේ තමන්වම විනාශ කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කාමය කියලා කියන්නේ හරියට මංස පේසූපමා කාම. ලෝයඩ් සංගරාවේ අපි පුංචි කාලේ ඉගෙනගෙන තියෙනවා මස් කැටියක් ගත් උකුසෙකු අහසේ මස් නොදැමුව උකුසන්ගෙන් වෙනසේ. හරියට අර උකුසෙක් මස් කැටියක් දැහැගෙන අහස යනවා. හැබැයි ඒ උකුස මස් කැටිය අතහැරියේ නැති වුණොත් මොකද වෙන්නේ? අනිත් උකුස් ඔක්කොම ඇවිල්ලා අර අර උකුසට කොටලා 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 ඒ උකුසව මරණයට පත් කරලා දානවා. කාමයක් හරියට ඒ වගේ. අපේ හිත්වල තියෙන කාමය නිසාම අපිවම ඒ කාමයෙන් අපිම විනාශයට පත් වෙනවා. ඒ වගේම අපේ හිත්වල තියෙන මේ කාමයන් නිසා බාහිර දේවල් වලින් අපිවම විනාශයට පත් වෙන බව තමයි
බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තිනුක්කූපමා කාම. ඒ කියන්නේ ගිනිගත්තු තනහුලක් කවුරු හරි කෙනෙක් අතේ තියාගෙන ඉන්නවා. දැන් මේක ඉවර වෙනකම්ම මේ මනුස්සයා මේක අතේ තියන් හිටියොත් මොකද වෙන්නේ? ඒ තනහුල ඇවිලිලා 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 අන්තිමට තමන්ගේම අත පිච්චෙනවා. දැන් අපි ලෝවැඩ සංග්‍රහයේ කවියක් තියෙනවා, උඩු සුළඟට අල්වාගෙන යන්නේ තන සුළ නොදැනී නම් අත දන්නේ. අත පිච්චෙනවා යාගේ. ඒ තමන්ගේ කාමයන් නිසාම, තමන්ගේ සිත්වල තියෙන රාග, ద్వේෂ්, මෝහයන් නිසාම සමහරවිට තමන්ම දැවිලා පිච්චිලා අළු වෙලා යන මට්ටමට පත් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අංගාරකාසුකූපමා කාම. ඒ කියන්නේ හරියට මොකක්ද? හිතන්න උදාහරණයක් විදියට යම්කිසි මිනිසෙක් ඇවිදගෙන යනකොට ඒ මිනිසයා එකපාරටම අඟුරු වලකට වැටෙනවා. අඟුරු වලකට වැටුණාට පස්සේ මේ මිනිසයාගේ මුළු ඇඟම පිච්චිලා පිච්චිලා යනවා. ඒ මිනිසා ඒ අත දඟලනවා, මේ අත දඟලනවා, උඩ පනිනවා. කොච්චර කරත් ඒ මිනිසයාට ඒ අඟුරු වලින් නම් ගොඩේන්න බෑ. කොච්චර දඟලුවත් අර අඟුරු වලට ඒ මිනිසයාගේ මුළු ශරීරයම පිච්චෙනවා. කොච්චර පිච්චුණත් ශරීරයේ තියනකම්ම අර මිනිසයාගේ ශරීරයේ අර අඟුරු වලට පිච්චිලා 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 මහ විශාල දාහයක් ඒ මිනිසයාට ඇති වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුපින කූපමා කාම. කාමයේ කියලා කියන්නේ හරියට සිහිනයක් වගේ. දැන් බලන්න අපි සිහින දකිනවා ඒව එකක්වත් ඇත්තද? සමහර වෙලාවලට අපි කියන්නේ ඕක අපිට සිහිනයක් වගේ කියලා. කාමයේනුත් ඒ වගේ හරියට මිරිඟුවක් වගේ. දැන් ඈත වතුර තියෙනවා කියලා අපි දුවනෝ 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 ළඟට යන්න යන්න ඒක නැති වෙලා අතුරුදහන් වෙලා යනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කාමයන් කියලා කියන්නේ හරියට යාචිතු කූපමා කාම. ඉල්ලාගත් භාණ්ඩයක් වගේ. ස්ථිරවම අපිට ළඟ තියාගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒව නැති වෙනවා, ඇති වෙනවා. ඒව නැති වීමත් ඇතිවීමත් කාමයන්ගේ ස්වභාවය කොට සලකනවා. ඒ නිසා කාමයන් කවදාහක්වත් ස්ථිර ස්වභාවයෙන් යුක්ත නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන රුක්ඛ පලූපමා කාම. ඒක හරියට උදාහරණයක් විදියට අපි පුංචි කාලේ අහලා තියෙන කවියක්. පල රස විඳ ගස උඩ උන් මිනිසා මුල සිඳිනාතෙක් ඉඳිදෝ නොබැසා. දැන් නිකන් හිතන්න උදාහරණයක් විදියට ගහේ ගහක ගෙඩි කමින් යම් මිනිසෙක් ඉන්නවා. යම් කිසි කෙනෙක් ඇවිල්ලා ආයුධයක් අරගෙන ඒ ගහේ මුල සිඳිනවා. ඒ මිනිසයා නිකන් හොඳට හිතලා බලන්න ගහෙන් බහින්න නැතුව හිටියොත් එහෙම මොකද වෙන්නේ? ඒ මිනිසයාගේ ශරීර අවයව සියල්ලක්ම අර ගහත් එක්කම පොළොවට පතිත වීමෙන් කැඩිලා බිඳිලා සුණු විසුණු වෙලා යනවා. ඒ නිසා කාමයනුත් හරියට ඒ වගේ. අපි මේ කාමයන් සන්තර්පණය වෙමින් සන්තර්පණය වෙමින් ජීවත් වෙනකොට ඒ විපාකයක් කිසිම දෙයක් අපිට ආදීනමයක් කිසි කෙනෙකුට පේන්නේ නැහැ. ඒ වගේම තමයි හරියට බුදුරජාණන් වහන්සේ ඒ කාමයන් තවත් විවිධ ක්‍රමවලින් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ කාමයන් පිළිබඳව විවිධ උපමාවන් භාවිතා කරමින් දේශනා කරලා තියෙන්නේ කාමයන්ගේ ආදීනව තමයි. එතකොට මේ කාමයන්ගෙන් නික්මීම තමයි නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව කියලා කියන්නේ. වැත්ත අහලා තියෙනවා පැරණි සිංහල කවියක් තියෙනවා වනේ ගිනිදාය සිටියොත් වෙනසෙය ලිඳේ පනිදාය පැන්නොත් ඌකාය අතකින් කරවැලය අතකින් දඬු බෑය මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑය. දැන් බලන්න මේ කවිය. දැන් වනේ ගිහිදාය කැලේ ඉන්නව ඇතෙක්. ඒ ඇතා දැකලා මේ මිනිස්සයා මොකද කරන්නේ? එකපාරට දුවගෙන 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 ඇවිල්ලා අත්තක එල්ලෙනවා. අත්තක එල්ලුණාට පස්සේ ඒ අත්ත පල්ලෙහා මහ විශාල ලිඳක් තියෙනවා. ඊළඟට ඒ අත්තෙම තියෙනවා එක පැත්තක මී දණ්ඩක්. ඊළඟට ඒ අත්ත දිගේම ඉන්නවා මී මැස්ස රංචුවක් ඉන්නවා. මී මැස්ස ගොමුවක් ඉන්නවා.
දැන් මේ මිනිස්සයා බලන්න මේ ඇතෙක් පස්සෙන් එළවගෙන එන ඊළඟට ඒ අත්ත දිගේ එක සර්පෙක් පල්ලෙහාට බැහැගෙන බැහැගෙන එනවා. එතකොට මේ ලිඳේ ඔව් දැන් මේ කවියේ අර්ථය තමයි මේ කවියේ සරල අදහස තමයි මේ කවියේ වනය කියලා කියන්නේ සංසාරයට. ඒ කියන්නේ මේ වනයේ ඉන්න මේ ඉන්න මිනිසා තමයි සසර ජීවත් වෙන සත්‍යය. ඇතා තමයි මරණය කියලා කියන්නේ. සර්පයා තමයි ජරාව. කළු සහ සුදු මී මැස්සන් හැටියට හඳුන්වන්නේ රෑ දහවල් දෙක. කටු සහිත පඳුර හඳුන්වන්නේ ජාතිය. ඒ කියන්නේ ඉපදීම. වෑහෙන මී බිඳු හඳුන්වන්නේ පැණි. ඒ මී පැණි හඳුන්වන්නේ හරියට කාමයන්. දැන් මේ මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය. මේ මිනිසයාගේ ජීවිතේ තුන් පැත්තකින් මරණය. තුන් පැත්තකින් මරණය තියෙද්දිත් අර අත දිගේ බේරෙන පැණි ටික, ඒ කියන්නේ පැණි කියලා කියන්නේ කාමයට, මේ මිනිසා කාමයේ සංසර්පණය කරනවා. ඒ වගේ අපේ සමහර මිනිස්සුනෝ ජාති, ජරා, ව්‍යාධි, මරණ නිසා ඒවා ගැන නොබලා බොහෝම සුවසේ කම්සප් වෙදිමින් ලැබපු ජීවිතය අනවශ්‍ය විදිහට අයථා විදිහට පරිහරණය කරනවා. දවසක් බුදුරජාණන් වහන්සේ බොහෝම නිදහසේ එක ගසක් මුල වැඩ ඉන්නකොට එක බමුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවා. එහෙම චෝදනා කරන්න හේතුව තමයි මේ බමුණගේ නිවස, බිරිඳ, දරුවෝ, ගවය ඔක්කොම මහා විශාල ගම් වතුරකට ගහගෙන ගිහිල්ලා. මේ බමුණ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, නන්දති පුත්තේහි පුත්තිම, අපිට දරුවෝ හිටියා. දරුවෝ හිනා වෙනකොට, අඬනකොට, ලොකු මහත් වෙනකොට අපි හරිම සන්තෝෂෙන් හිටියා. ඒ වගේම අපිට හරක් හිටියා. හරක්ගෙන් පස් ගෝ රස ලැබෙනකොට අපි හරිම සතුටින් හිටියා. උපදීහි නරස්ස නන්දන, අපිට තෘෂ්ණාව තියෙනවා. අපි තෘෂ්ණාව නිසා බොහොම සතුටින් හිටියා. අනේ මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ට එහෙමවත් දරුවෙක් නැහැ. එහෙමවත් හරක් නැහැ. එහෙමවත් තෘෂ්ණාවක් නැහැ. බොහොම දුකින් ඉන්න කෙනෙක් කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ කියනවා, එහෙම කියන්න එපා බමුණ. සෝචති පුත්තේහි පුත්තිම. දැන් ඔය ඇත්ත දරුවෝ නිසා සතුට වෙනවා වගේම ඔය ඇත්තන්ට දරුවෝ නිසා දුක් විඳින්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට බලන්න, දරුවෝ ඇති දැඩි වෙනකොට, උස්මහත් වෙනකොට, හැඩ වැඩ වෙනකොට බොහෝම ලස්සන වුණාට ඒ අයට ලෙඩ වුණු, ඒ අය අකාලේ මරණයට පත් වුණු, විවිධ කරදරවලට මුහුණ පාන්න සිද්ධ වුණු, එතකොට ඔය කියන සතුට තියෙනවද කියලා අහුවා. ඊළඟට බමුණ ටිකක් නිශ්ශබ්ද වුණා. දැන් හරක් ඉන්න නිසා ඔබතුමා බොහෝම සන්තෝෂයෙන් ඉන්නවා කිව්වා. දැන් ඔය හරක් නැති වුණොත් කාගේ හරි වගාවක් පාළුවා, දැන් එතකොට ඔය තියෙන සතුට තියෙනවද කියලා අහුවා. බමුණ එහෙමම නිශ්ශබ්ද වුණා. ඔබතුමා කිව්වා තෘෂ්ණාව නිසා ඔබතුමා සතුටින් ඉන්නවා කියලා. දැන් ඒ තෘෂ්ණාව නිසා ඔබට ඔබේ බිරිඳක් නැහැ, දරුවොත් නැහැ, හරක් ටිකක් නැහැ. දැන් ඔබ සතුටෙන්ද ඉන්නේ කියලා අහුවා. බමුණ එහෙමම නිශ්ශබ්ද වුණා. ඒ නිසා හොඳට මතක තියාගන්න, බාහිර දේවල් නිසා සමහර වෙලාවල් වලට අපේ ජීවිත විනාශ ස්වභාවයට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ නික්කම්ම පාරමිතාවෙන් අපිට උගන්වන්නේ මොකද්ද? බාහිර ලෝකයේ අතහරින්න. දැන් සමහර වෙලාවල් වලට බලන්න අපේ ජීවිතේ අපි සමහර දේවල් ඕනවට වැඩි අල්ලගෙන තියෙන්නේ. දැන් අඟුරු කෑල්ලක් උනත් බලන්න ගානකට ප්‍රමාණයකට ඇල්ලුවොත් අත පිච්චෙන්නේ. හැබැයි ඒක ඕනවට වැඩි තද කරලා අල්ලගන්න ගියොත් එහෙම එයාගේ අත පිච්චෙනවා. ඒකයි මම අර මුලින් සඳහන් කරේ, නෙක්කම්ම පාරමිතාවේදී අපි හැම කෙනෙක්ම අවබෝධ කරගන්න ඕනේ පුද්ගලයා අතහරින එක. ඒ නෙක්කම් පාරමිතාවෙන් එකක් තමයි පබ්බජ්ජහ කියලා කියන්නේ පැවිදි. දැන් බලන්න පැවිදි ජීවිතයේ දෙමෝපියෝ, සහෝදර සහෝදරියෝ, ඥාති හිත මිත්‍රාදී ඔක්කොම අතහැරලා ඒ ස්වාමින් වහන්සේලාට මැරුණා කියලා අමුතුවෙන් අඬන්න කෙනෙකුත් නැහැ, ඉපදුනා කියලා අමුතුවෙන් hina වෙන්න කෙනෙකුත් නැහැ. බොහෝම නිදහසේ බාහිර දේවල් අතහැරලා දාලා. ඒ නිසා අපිට ජීවිතේ අතහැර ගන්න බැරි, සිහිය නැති, කල්පනාව නැති වෙන එකම දේ තමයි පුද්ගලයාගේ මරණය. ඒ පුද්ගලයාගේ මරණයේදී අපි හොඳ සිහි කල්පනාවෙන් අවබෝධයෙන් යුක්තව එතන කටයුතු කරන්න ඕන.
සමහර වෙලාවට අපේ ජීවිතේ නෙක්කම්ම පාරමිතාව දියුණු නැති නිසා තමයි ඇස්වලට කඳුළු එන්නේ. දැන් බලන්න අර මම මුලින් කිව්වා වගේ ඔය අඬනවා කියලා කියන්නේ බොහොම දුර්වල මනසක්. දැන් සමහර අය රූපවාහිනී චිත්‍රකතා රූපකතා බලනවා. මේ රූපකතා බලනකොට මේ නාට්‍ය බලනකොට සමහර අයගේ ඇස්වලට කඳුළු වෙනවා. ඉතින් එයාටම ලැජ්ජයි තමන්ටම ලැජ්ජයි තමන්ගේ ඇස් දෙකට කඳුළු ආවේ මොකටද? මේ ටෙලි නාට්‍යයක් බලන්න. සමහරලාට හිමීන් සැරේ ගෙවල් වලට ගිහිල්ලා කුස්සිය පැත්තට ගිහිල්ලා මූණ හොදගෙන අතින් කඳුළු පිහාගෙන ඉන්නවා. දුර්වල මනස. ඒ නිසා කෙනෙක් මරණයටපත් වුනහම නෙක්කම්ම පාරමිතාව කියන එක හොඳට වැඩි දියුණු කරපු කෙනා එයා හොඳ සිහියෙන් හොඳ කල්පනාවකින් හොඳ අවබෝධයෙන් යුක්තව තමයි එතනින්. ඒ නිසා කිසි කෙනෙක් මරණයටපත් වුනහම අඬන්න වැළපෙන්න ශෝක කරන්න කම්පාවටපත් වෙන්න අවශ්‍ය කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ශ්‍රවණය කරන්නේ ඇඬීම, වැළපීම, ශෝක කිරීම, කම්පා කිරීම කියන මේ කාරණාවන් යටපත් කර ගැනීමට. ඒ නිසා යම් දහමක් ඇසීමේ අපේ ඇඬීම, වැළපීම, කම්පා කිරීම, ශෝක කිරීම යටපත් වෙන්නේ නැත්නම් ඒ දහම තවදුරටත් ඇසීමෙන් කිසිම ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි කෙනෙක් වෙනුවෙන් මරණයටපත් වෙච්ච කෙනෙක් වෙනුවෙන් අඬන්නේ වැළපෙන්නේ බොහෝම තාවකාලිකයි. ඒකට මම බොහොම පුංචි කතාවක් කියන්නම්. මේක ජන කතාවක්. තමන්ගේ ස්වාමි පුරුෂයා මරණයටපත් වෙලා. ඒ ස්වාමි පුරුෂයා මරණයටපත් වෙලා තියෙන්නේ ණයෙක් දෂ්ට කරලා. දැන් මොකද උනේ? අර ස්වාමි දියණිය මේ ස්වාමි පුරුෂයාගේ මృత ශරීරය ළඟට ඇවිල්ලා හොඳට මාඬනවා. අඬන්නේ කොහොමද? අර ණයාට හොඳටම බනිනවා. අනේ නයෝ, ඇයි නයෝ මගේ මහත්යව කෑවේ? මට ඉඳලා වැඩක් නෑ, දැන් මාවත් කාලේ යන්න කියලා ණයාට උම් බනිනකොට ඒ ගෙදර වහලේ මුදුන්ලියේ ගැරඬිය කිහාට මෙහාට ගියා. එහෙම ගැරඬිය කිහාට මෙහාට යනකොටම අර කාන්තාවක වහානේ නෑ නයෝ, මාව නම් කන්න එපා, මම මේ නිකන් කිව්වේ, එක්ක මහත්මියව කෑවට කමක් නෑ. ඒ නිසා මේ කතාවෙන් මට ඔය ඇත්තන්ට කියන්න ඕන දේ තමයි අපි කෙනෙකුගේ මරණයක් වෙනුවෙන් බොහොම තාවකාලිකව අඬන්නේ. එතකොට විවේක තියෙන වෙලාවට කියවන සංයුක්ත නිකායේ තියෙන අනමතග්ග සංයුක්ත කියලා කොටසක්. ඒ අනමතග්ග සංයුක්ත කියන කොටසේ සූත්‍ර 20ක් තියෙනවා. ඒ සූත්‍ර 20ෙම බුදුරජාණන් වහන්සේ අපිට අවබෝධ කරේ මොකද්ද? අච්චරා සංඝාතමත්තම්පිකෝ භික්කවේ යහං භවන්නවන්නේමි කියන ඉගැන්වීම. මහණෙනි, අසුරු සෙනත් තරංවත් කාලයක් මම භවයේ හොඳයි කියලා වර්ණනා කරන්නේ. දැන් අපි වර්ණනා කරනවා ඇමරිකාවට ගියා නම් හොඳයි, ජපානයට යන්න තියෙනවා නම් හොඳයි, එහි සීතලයි, එහි බඩු ගණන් අඩුයි, රස්සාව හොඳයි. අපි භවයේ වර්ණනා කරනවා. බුදුවරු අනන්ත සංසාර භවයේ විවිධ නම්, ජාති, ගෝත්‍ර, හැඩ, තල, භාෂාවන් වලින් ඉපදිලා ඒ භවය පිළිබඳව කිසිම ඇල්මක්, කිසිම ගැටීමක් ඇති කරගෙන නැහැ. ඒ නිසා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරන සමයේ නෙක්කම්ම කියන පාරමිතාව පාවිච්චි කරේ විශේෂයෙන්ම පුද්ගලයාගෙන් නිදහස් වෙන්න, සිත නිදහස් කරගන්න, ක්ලේශ ධර්මයන්ගෙන් සිත නිදහස් කරගන්න, පැවිදි ජීවිතයක් ගත කරන්න. දැන් අපි දන්නවා හොඳම උදා හොඳම තැනක් අපිට නෙක්කම්ම පාරමිතාවට පුරපසරස්සක පෝය දවසේ ඔය ගෙවල් දොරල් ලොකු අතහැරලා දාලා, හිතින් අතහැරලා දාලා පන්සලට ඇවිල්ලා නිදහස් වෙන එක. ඒකත් නෙක්කම්ම පාරමිතාවට අයත් වෙන්නේ. ඒ නිසා බෝසතාණන් වහන්සේ මේ නෙක්කම්ම පාරමිතාව සම්පූර්ණ කරපු ඊළඟ කාරණාව තමයි හොඳට මතක තියාගන්න කාම භවයන්ගෙන් නික්මීම. කාම භවයන්ගෙන් නික්මුණාට පස්සේ අපිට ජීවත් වෙන්න තියෙනවා රූපාවචර බ්‍රහ්මලෝක සහ අරූපාවචර බ්‍රහ්මලෝක කියලා. කොම 20ක් තියෙනවා. දැන් යම්කිසි කෙනෙක් ඒ බ්‍රහ්මලෝකවල ඉපදුනාට පස්සේ එයාට හිත යම් තාක් ප්‍රමාණයකට දියුණු කරගන්න, සංවර්ධනය කරගන්නට පුළුවන්කමක් තියෙනවා. එයා බාහිර ලෝකයේ පිළිබඳව ඇලීමක්, ගැටීමක් ඇති කරගන්නේ නැහැ. ඒ නිසා ඉස්සෙල්ලාම නෙක්කම්ම පාරමිතාව තමන් කවුද කියලා අවබෝධ කරගන්න. ඊට පස්සේ බාහිර පුද්ගලයාගෙන් අයින් වෙලා තමන් මේ සාංසාරික ජීවිතය සුවපත් කරගන්නට, සුගතිගාමී කරගන්නට අපි හැමෝම අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ නිසා සුළු දෙයකට සීමා වෙන්න. අපි සමහර වෙලාවල් වලට ඔක්කොම ටික බදා ගන්නවා. ඔක්කොම ටික එකතු කරනවා. પરම්පරා ගානක් ඉස්සරහට, પરම්පරා ගානක් ආපස්සට. සමහර මිනිස්සු හිතේ තියෙන තෘෂ්ණාව කොහොමද කියනවනම් මුදල්,
රත්තරම් බවට පත් කරලා ඒ රත්තරම් කංවල කරේ ඇඟිලිවල ඒ හැම තැනම සල්ලි අලෝගෙන බලන්න හිතේ මොනතරම් තෘෂ්ණාවක්ද තියෙන්නේ කියලා. මුදල් බැංකුවල කබඩ්වල දාන්න බැරි නිසා ඒ මුදල් රත්තරම් කරලා ඒ රත්තරම් ඇඟේ දාගෙන ඉන්න මිනිසුන් జాතියක් බවට අපි පත් වෙලා. ඔය සියලුම දේ අපි කරන්නේ බාහිරයට පේන්න, අනිත් අයට පේන්න, පිට අයට පේන්න. ඒ නිසා ජීවිතය කියන එක ජීවත් වෙලා ඉන්නකොටම හොඳ සිහියෙන්, හොඳ කල්පනාවකින් අවබෝධ කරගත යුතු කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්වුවේ. ඒ නිසා අපි සුළු වේලාවක් ඇතුළතදී ධර්ම ශ්‍රවණය කරලා බණ අහලා අපි සිත පිරිසිදු කරගන්නට යෙදුනා. ඒ ධර්ම ශ්‍රවණයෙන් ලත් සියලුම කුසල පුණ්‍යානිසංස ධර්මයන් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සාසන මාමක සම්‍යක් දෘෂ්ටික සියලුම දෙවිදේවතාන් වහන්සේලාට අපි අනුමෝදන් කරනවා. ඒ සියලුම දෙවිදේවතාන් වහන්සේලා පින් අනුමෝදන් වේවා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවණින් සැනසේවා කියලා අපි හැමෝම අවසානයේදී සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාම දෙවියන්ට පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංසයෙන් සිතක් ශාන්තියක් යහපතක්ම සිද්ධ වේවා කියලා අපි හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සිරස FM ධර්මාසනය වැඩම කොට වදාළ පූජ්‍යපාද දලුගම සමිත ඥාන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. හෙට උදෑසන අමාදම් මිහිරට වැඩම කරන්නේ පූජ්‍යපාද හින්දුවාවේ ධම්මදීප ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. හෙට උදෑසන අමාදම් මිහිර ගැනයි අපේ හාමුදුරුවන්ගේ මේ මතක් කිරීම. මේ ලෝකලමා දිනයේ සමරන සතියනේ මේ දවස්වල දරුවන්ගේ සතුට වෙනුවෙන් දරුවන්ව අයිස්ක්‍රීම් කන්න එක්ක යනවා, විනෝදු යන්වලට එක්ක යනවා, අලි නැටුම් බලන්න එක්ක යනවා, චිත්‍රපටි බලන්න එක්ක යනවා. අම්මේ තාත්තේ ඔය සේරම පෙන්නන අතරේ මට හොඳටම විශ්වාසයි ඔබ එක දෙයක් පෙන්වන්න අමතක කළා. එහෙනම් දරුවන්ට ජීවිතේ පෙන්විය යුතුම තැන මොකක්ද කියලා හෙට උදේ පිනිබර යාමෙන් 5:35ට අමාදම් මිහිරෙන් මම ඔබට කියලා දෙනවා. ඔබට තෙරුවන් සරණයි. අදත් රාත්‍රී 10:30 සිට උදැසන 6 දක්වාම සිරස පිරිත්ම ශ්‍රවණය කරන්න ඔබ හැමට තෙරුවන් සරණයි.